වැසි කාලගුණය නොතකා මේ දවැන්ත රැලියට එක්වන තෙල් දෙනිය දේශප්‍රේමී හිතවතුනි හිතවතියනි තමුණාංශලාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි දේශගුණයක් තිබෙද්දී අපේ ජයග්‍රහණය සඳහා අපි දිරිමත් කිරීම සඳහා මේ අවස්ථාවට මේ රැලියට එක්වීම පිළිබඳව අපි ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ තමුණාංශලාට වග කියන ජනතාවට වග කියන රජයක් අපි බිහි කරනවා. ඒ රජය තුල ක්‍රියාශීලී ප්‍රතිඵල ගෙනෙන්නට පුළුවන් රජයක් තමයි අපි බිහි කරන්නේ. අපි විශේෂයෙන්ම තමුණාංශලා දන්නවා රාජ්‍ය සේවය තමුණාංශලාට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ රාජ්‍ය සේවය ක්‍රියාශීලී වෙන්නට ඕන. අපි එදා මේ රටේ ක්‍රියාශීලී රාජ්‍ය සේවයක් ඇති කරලා තමයි විශාල සංවර්ධනයක් අපි ඇති කරගත්තේ. අපි ආර්ථිකය ගොඩනැගුවේ ගම් විශාල යටිතල පහසුකම් ඇති කළේ එදායි රාජ්‍ය සේවය තුළ හිටපු දක්ෂ නිලධාරීන් නිසා. ඒ වගේම තමයි යුද්ධය අවසන් කරන්නට පුළුවන් වුණේ. අපි දක්ෂයින්ට තැන දුන්නා. ජේෂ්ඨත්වයේ පමණක් සලකන්නේ නැතුව දක්ෂයින් තෝරගෙන ඒ අයව අපි සේනාංක බාර දුන්න නිසා තමයි අපිට යුද්ධය අවසන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අමාත්‍යංශවල අපි දක්ෂයින්ව අපි යෙදෙව්වා. අපි එදා මගේ යටතේ තිබුණු නාගරික සංවර්ධන ආත්‍ය අධිකාරිය පහත් බිම් සංවර්ධන අධිකාරිය ඒවයි අපේ යෙදෙව්වේ වෘත්තිකයන්. වෘත්තිකයන් තමයි සභාපතිවරු කරේ. කාර්ය මණ්ඩලයට අධ්‍යක්ෂක මණ්ඩලයට යෙදෙව්වේ වෘත්තිකයන්. උන්ට අපි වගකීමක් බාර දුන්නා. උන්ට අපි ඉලක්කයන් බාර දුන්නා. මෙන්න මේ නිසා අපිට පුළුවන් වුණා සාර්ථක ප්‍රතිඵල ගන්නට. ඉදිරියේදී අපි රජයේ තියෙන සියලුම විශේෂයෙන්ම ව්‍යාපාරික ආයතන මේ වගේ අපි පත් කරන්නේ වෘත්තිකයන්. ඒවට හැකියාවක් තිබෙන දක්ෂතාවයක් තිබෙන අපි අද විශාල ප්‍රමාණයක් තිබෙන පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර මේවා භාණ්ඩාගාරයට බරක් වෙලා තිබෙනවා. නමුත් මේවා අපිට ලාභ ලබන ආයතන බවට පත් කරන්නට පුළුවන්. එදා අපි නාගරික සංවර්ධන අධිකාරිය පහත් බිම් සංවර්ධන අධිකාරිය ලාභ ලබන ආයතන බවට ඒ වගේම සේවාවක් ඉටු කරන ඒ කොළඹ නගරය අපිට ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්න පුළුවන් වුණේ මේ අපේ රටේ ඉන්න ඉංජිනේරුවන් ගෘහ නිර්මාණ ශිල්පීන් නගර නිර්මාණ ශිල්පීන් මේ අය මාර්ගෙන් අපි මේ අයට පැහැදිලි අරමුණක් ලබා දීලා ඔවුන්ගේ මානසිකත්වය ඉහළට ගෙනල්ලා පැහැදිලි නායකත්වයක් ලබා දුන්නා. ඒ හේතු කොටගෙන අපිට පුළුවන් වුණා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරලා ඒ ප්‍රතිඵල ලබා ගන්නට. විශේෂයෙන්ම අපි පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්නට ඕන. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගය තමයි පළාත් පාලන ආයතන. මුලින්ම පටන් ගන්න ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගන්න. ඒ ප්‍රශ්න නිලධාරීන්ට ඉදිරිපත් කරන්නේ පළාත් පාලන ආයතන හරහා. එදා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ පළාත් පාලන ආයතන ශක්තිමත් කළා. ඒ හින්දා තමයි ගමේ පාර, ගමේ බෝක්කුව, ගමට අවශ්‍ය දේවල් හඳුනාගෙන ඒවා අපි හදන්නට පුළුවන් වුණේ. අද ඒ පළාත් පාලන ආයතන වලට කිසිම ප්‍රතිපාදනයක් දෙන්නේ නැහැ, ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. නමුත් අපේ රජයක් යටතේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම වන පළාත් පාලන ආයතන ශක්තිමත් කළා ගම දියුණු කරන්නට ක්‍රියාත්මක කරනවා කියන එකත් මේ අවස්ථාවේ තමුණාංශලාට කියන්නට ඕනේ. ඒ වගේමයි තමුණාංශලා දන්නවා එදා අපි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙවෙයි නැවතත් ඒ ත්‍රස්තවාදය ඇති නොවන ආකාරයට පැහැදිලි ආරක්ෂිත සැලැස්මක් අපේ රටේ දාලා තිබුණා. ඒකින්ද තමයි යුද්ධය අවසන් වෙලා අපේ රජයේ කාලේ කිසිම ත්‍රස්තවාදයක් නැවතත් බිහි වුණේ නැත්තේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ අපි මේවා
යොදල පැහැදිලි ආරක්ෂක සැලැස්මක් තිබුණා. එදා පොලිසියේ විවිධ අංශ CID, TID මේ අංශ අපි පාවිච්චි කරේ ත්‍රස්තවාදීන්ව හොයන්නට, මේ සිද්ධ වෙන දේවල් බලන්නට. නමුත් මේ රජය ඒ ආයතන පාවිච්චි කරන්නේ දේශපාලන විරුද්ධවාදීන් පසුපස අඹා යන්නට. අපි එදා බුද්ධිංශ එකතු කළා, පැහැදිලි බුද්ධි තොරතුරු ලබා ගන්න ක්‍රමවේදයක් යොදලා තිබුණා. විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන හොයන්නට විශේෂ ඒකකයක් හදලා තිබුණා. ඒ වගේම අපි නිලධාරීන්ව පිටරට යවලා ඒ වෙනුවෙන් පුහුණු කළා තිබුණා. නමුත් මේ රජය ආවට පස්සේ ඒකකයේ විසිරුවා හැරුවා. ඒ පුහුණු කළ පුනිලධාරීන් වෙනත් තනතුරු වලට පත් කළා. මේකෙම පැහැදිලි වෙනවා මේ රජය කිසිම ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. එදා මේ රටට සාමය ගෙනාපු ඒ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්, පොලිසිය අරණවිරුවන් අභූත චෝදනා නගලා ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරයත් සමග විවිධ ගිවිසුම් අස්සම් කළා. ඒ ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට සූදානම් කළා. විශේෂයෙන්ම බුද්ධිංශවල සමාජිකයන් අභූත චෝදනා නගලා හිර දඬුවම් දුන්නා. අද දැක්කමම හිටපු නාවික හමුදාපතිවරයාට නඩු දාන්නේ. ඉතින් මේ ඔවුන් කර කැපවීම විශේෂයෙන්ම විදේශීය මතදරන, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ, ඒ වගේම යුද්ධය කරපු රණවිරුවන්ට විරුද්ධ රාජ්‍ය නොවන ආයතනවලට ගැතිකම් කරන අමාත්‍ය මණ්ඩලයක් ඉන්න රජයකට කිසිසේත්ම මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට පැහැදිලි ක්‍රමවේදයක් තිබුණා. අපි නැවතත් ඒ අපි එදා යොදා තිබුණෝ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කරනවා. බුද්ධිංශ නැවතත් අපි එකතු කළා. ඒ අය මානසිකත්වය හදලා නීතිමය මාර්ගයෙන් උන්ට ආරක්ෂාව දීලා මේ රටේ තමුන්නාංශලගේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක මම සාතික කරනවා. ඒ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ අපිට පමණයි. අපිට තමයි මේ ආරක්ෂාව, රටේ සුරක්ෂිතභාවය, රට ගැන ආදරයක් තිබෙන්නේ අපිට පමණයි. අපි මේ රටේ ආරක්ෂාව, තමුන්නාංශලගේ ආරක්ෂාව ස්ථාතික කරන අතර නැවත කිසිම ත්‍රස්තවාදයකට මේ රටේ හිස උසවන්න දෙන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේදී මම තහවුරු කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපි ත්‍රස්තවාදී අවසන් කරලා මේ රටේ විශාල සංවර්ධන යුගයක් ඇති කළා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගුවන් තොටුපළවල් වරායව මේ රජය ඇවිල්ලා අපි ආරම්භ කරපු ව්‍යාපෘති නැවැත්තුවා. මෙන්න මේවා නැවැත්තපු නිසා ව්‍යාපාරිකයන් කඩා වැටුණා. ඒ වගේම ලක්ෂ 4ක් පමණ ඍජුවම මේ ව්‍යාපෘති හා සමග සම්බන්ධ වෙලා හිටපු රැකියාවන් ලක්ෂ 4ක් නැති වෙලා ගියා. මේ අහිඳ තමයි මේ ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. ඒ වගේමයි කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය, විදේශීය උපදේශකයන්ගෙන් උපදෙස් ගන්න කෘෂි කර්මාන්තයට කිසිම ආයුරකින් ප්‍රමුඛත්වයක් නොදෙන මේ රජය මේ කෘෂි කර්මාන්තය කඩා දැම්මා, වැවිලි කර්මාන්තය කඩා දැම්මා. මේ රජය පොහොසත් කරන්නේ විදේශීය ගොවියා. අපි හැමදාමත් අපේ දේශීය ගොවියා, දේශීය වැවිලිකරුවා අපි ආරක්ෂා කරනවා. අපි පිටරටින් ගුණාත්මක භාවයෙන් අඩු ඔය භෝග වර්ග තවත් මේ රටට ගෙන්නන්න දෙන්නේ නැහැ. අපි පැහැදිලි කෘෂි සැලැස්මක් ඇතුව ඒකින් තමයි අපි පොරොන්දු වුණේ ගොවියාට නොමිලේ පොහොර ලබා දෙනවා කියලා. මේවා පිටිපස්සේ අරමුණක් තිබෙනවා. ඒ තමයි අපේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කරන්නට.
අපිට පුළුවන් කමක් නැහැ පිට රටින් ආහාර ගෙන්නන්නට. ඒ වගේම අපි ගොවි ණය කපා හරිනවා කිව්වේ කවදත් දුප්පත් ඒ ගොවියා ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ නංවන්නට. අද ලෝකේ තාක්ෂණය තියෙනවා. මේවට තමයි රජය මැදිහත් වෙන්නට ඕන. ග්‍රීන් හවුසස්, ඒ වගේම ඩිප් ඉරිගේෂන්, මේවා මාර්ගයෙන් ගොවිතැන දියුණු කරන්නට පුළුවන්. තාක්ෂණය හඳුනා දෙන්නට ඕන. අපි ගොවියා හැමදාමත්ම දුප්පත්ව තියන්න පුළුවන් කමක් නැහැ. වී ගොවියා වේවා, එම නැත්තම් එළවලු ගොවියා වේවා, වෙනත් භෝග වර්ග වගා කරන ගොවියන් වේවා, තාක්ෂණය හරහා ඔවුන්ගේ ආදායම අපිට වැඩි කරන්නට පුළුවන්. අද මේ තාක්ෂණය අපි ගේන්නට ඕන. මේක ජනතාවට හඳුන්වලා දෙන්නට ඕන. මේක තමයි රජයේ යුතුකම. මේ හරහා අපිට පුළුවන් ගොවියා පොහොසත් කරවන්නට, ගොවියා විවසායකෙක් කරන්නට, හැමදාම දුප්පත්කමේ තියන්නට නෙවෙයි. මේක තමයි අපේ ආර්ථික සැලැස්මේ එක අංගයක් වන්නේ. තමුන්නාංශල දන්නවා අපේ වැදගත් 23% වෙන තරුණ පරපුර. අද තරුණ පරපුර ඔවුන් බලාපොරොත්තු වෙන ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක්, රැකියාවක් ලබා ගන්නට පුළුවන් අධ්‍යාපනයක්, ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්නට පුළුවන් හොඳ වේතනයක් ලබන්නට පුළුවන් රැකියාවක්. ඒ වගේම අද අසහනෙන් ඉන්න මේ තරුණ පරපුර අපේ අනාගතය. අපි ඔවුන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. ඒකෙන් තමයි අපි අපේ රජයක් යටතේ පළවෙනි අවුරුද්දේ ඉඳලාම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් අපි වැය කරනවා, ආයෝජනය කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත් වෙලා ඉන්න සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. අපි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා, අලුත් විශ්වවිද්‍යාල ඇති කරනවා, දුරස්ථ අධ්‍යාපනය දියුණු කරනවා, කාර්මික සහ තාක්ෂණ විද්‍යාල අපි ඇති කරනවා. එතපමණක් නෙවෙයි, අපි ආචාර මණ්ඩල වැඩි කළා, මේ පාඨමාලා අපි වෙනස් කරනවා, කලා අංශයෙන් ඉගෙනගෙන මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ශිෂ්‍යයන්ට පවා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, මේවායේ යම් ප්‍රමාණයක් අපිට ඔවුන්ට ලබා දෙන්නට පුළුවන්. අද ආර්ථිකය, ලෝක ආර්ථිකය විශේෂයෙන්ම තියෙන්නේ බුද්ධිය මුල් ආර්ථිකයක්. ආසියාවේ රටවල් අද දියුණු වෙලා තියෙන්නේ බුද්ධිය මුල් කරගෙන. මේ අවස්ථාව ලංකාවට හොඳ අවස්ථාවක්. අපේ බුද්ධිමත් තරුණ තරුණියන් අපිට පුළුවන් මේ බුද්ධි ආර්ථිකය වෙනුවෙන් පුහුණුවක්, කෙටි කාලයක් ඇතුළතේ පුහුණුවක් ලබා දීලා ඔවුන්ව ඒ රැකියාවට යවන්න. මම තොරතුරු තාක්ෂණේ, පරිගණක තාක්ෂණේ යෙදිලා ඉන්න සමාගම් සමග සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරනකොට අපි දැනගන්න ලැබුණු දේ තමයි අද ඒ සමාගම් මගින් ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් මේ රටට ගේනවා. නමුත් ඒ අය කියනවා පහසුවෙන්ම මේක ඩොලර් බිලියන 3 දක්වා වැඩි කරන්නට පුළුවන්. ඊටත් එහා ගිහිල්ලා 5 දක්වා වැඩි කරන්න පුළුවන්. නමුත් ඒකට පුහුණුවලත් නිපුණත්වයක් තියෙන ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මේක තමයි රජය හදලා දෙන්නට ඕන. මෙන්න මේ තමුන්නාංශකට තේරෙන තරුණ තරුණියන්ට වැහැදිලි වෙනවා ඇති කොපමණ අවස්ථාවක් ඔබට තියෙනවද කියලා. රජයකට මැදිහත් වෙන්නට උනා අපි, අපේ රජයක් තුල අපි ඍජුවම මේට මැදිහත් වෙනවා. ඒ වගේම තමුන්නාංශලා දන්නවා මම අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත පුද්ගලෙ. මට බාර දුන්න හැම අභියෝගයක්ම මම සාර්ථකව ජයගත්තා. ඉදිරියේ තිබෙන අභියෝග මට ජය ගන්නට පුළුවන්, මම ජය ගන්නවා. තමුන්නාංශලා මා කෙරේ විශ්වාසය තියන්න, තමුන්නාංශලාගේ යුතුකම තමුන්නාංශලා ඉටු කරන්න. මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලබා දෙනවයි කියන තහවුරු කරමින් මව්බිමට ජය වේවා, තෙල්දෙනිය ජනතාවට, දේශප්‍රේමී ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. යලිත් රට සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.